ඇයිමේ වැවට කලා වැව කියන්නේ ධාතුසේන රජුරෝ වැව හදන්න බාර දුන්නේ මිගාර නම් සෙනවියෙකුට මිගාර සෙනවියා වැවේ වැඩ ඉක්මනින් ඉවර කරන්න මහන්සි ගත්තා ඔහුට කාල නම් පුතෙක් හිටියා ඔහුත් මේ වැඩට හවුල් වුණා වැවේ වැඩ අවසන් වෙගෙන ගියා වැව විවෘත කරන්න රජුරුව උත්සවයක් සූදානම් කළා උත්සවයට පෙරදා මිනිස්සු රෑ වෙනතුරු වැඩ කළා මහ රෑ වෙනතුරු පුංචි කාලද මේ වැඩට උදව් වුණා එදා අහස හරිම ලස්සනයි හඳ රන් තැටියක් වගේ පායලා තිබුණා හඳේ ඡායාව වැව් දිය මත ලෙල්ල දුන්නා සඳ රැස් වැටි වැවේ වතුර දිලිසුණා කාලටත් හිතට හරි සතුටක් දැනුණා හෙමින් හෙමින් වැව් කණ්ඩිය දිගේ කාල ටික දුරක් ගියා එහෙම යන ගමන් විපරම් කරමින් වටපිට බැලුවා මේ විදිහට ටික දුරක් ගමන් කරන විට වැව් කණ්ඩියෙන් දිය පාරක් ගලා යනවා කාල හඳ එළියෙන් දැක්කා කාල එතැනට ලං වී ඕනෑ කමින් බැලුවා වැව් කණ්ඩියේ සිදුරක් තව ටිකකින් මේ සිදුර විශාල වී වැව් කණ්ඩිය බිඳිලා යාවි ගලා යන වතුර පාරට අසු වී මුළු ගමම යට වේවි කුඹුරු පාළු වේවි සතා සිව්පාවුන් මැරේවි කාල සිතුවා කාල ආපසු හැරි බැලුවා වැවේ වැඩ කරමින් සිටි මිනිසුන් පෙනෙන තෙක් මානෙක නැහැ කාල කෑ ගැසුවා ඒත් කවුරුවත් ආවේ නැහැ කලයුතු කුමක් දැයි ඕ කල්පනා කළා ගෙදර ගොස් මිනිසුන් කැඳවාගෙන ඒමට වෙලාවකුත් නැමි එවිට කණ්ඩිය බිඳී විනාශ වී යයි දිය පාර ක්‍රමයෙන් වැඩිවන බව කාල දුටුවා මා වතුර පාරට ගසාගෙන ගියත් කමක් නැහැ ගම බේරා ගන්න ඕනේ කාල සිතුවා වෙන කරන්නට දෙයක් නුදුටු ඔහු අත් දෙකම සිදුරට ඔබාගෙන එතන බිම වැතුරුණා පුතා සොයමින් පැමිණි මිගාර සෙනවියා ඇතුළු පිරිසට කාල හමුවන විට ඔහු සීමුර්ජා වී සිටියා මිගාර සෙනවියා පුතා ඔසවාගෙන ගෙදර ගියා මිනිස්සු වැවේ සිදුර වසා දැම්මා රෝගාතුර වූ කාල පසුව මිය ගියා වැව බිඳීම වැළැක්වීමට කළ වීර ක්‍රියාව සිහි කිරීමට ධාතුසේන රජතුමා මේ වැවට කාල වැව කියා නම් තැබුවාලු පසු කාලයකදී මෙය කලා වැව නමින් ප්‍රසිද්ධ වුණාලු